ආණ්ඩුව අද පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්න නියමිතව තිබුණා. ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව. ඒ තාවකාලිකව අද ඉදිරිපත් කිරීමක් උලා ගත්තා. ඒ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් අදහස් ඉදිරිපත් කිරීමේ අරමුණින් තමයි මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳුන ලැබුණේ. අපි දන්නවා පහුගිය ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා අපේ රටේ දේශපාලන කුමන්ත්‍රණයක් සිද්ධ වුණා. ඒ දේශපාලන කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවෙත් ජනතාව හමුවෙත් විශේෂයෙන්ම අධිකරණය හමුවෙත් පරාජයට පත් කරනු ලැබුවා. එයන් කවරක් නිසාවත් නෙවෙයි, එම කුමන්ත්‍රණය ප්‍රජාතන්ත්‍රවාදයටත් අපේ රටේ මූලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටත් ප්‍රබල තර්ජනයක් සහ උල්ලංඝනය කිරීමක් හේතු කොටගෙන. එනිසාන් කවරදාටත් වඩා වැඩියෙන් ව්‍යවස්ථාව පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශාල සාකච්ඡාවක් රට තුළ මතුවලා තිබුණා. ඒ මොහොතේදී රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාවේ මුරකරුවා ලෙස, ප්‍රජාතන්ත්‍රවාදයේ මුරකරුවා ලෙස පෙනී සිටින්න උත්සාහ කරා. ඒ වෙලාවෙත් අපි මේ රටේ ජනතාවට කරුණ ඉදිරිපත් කරමින් කිව්වා, රනිල් වික්‍රමසිංහ යනු සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදයේ මුරකරුවා නෙවෙයි, ඔහු ප්‍රජාතන්ත්‍රවාදයේ හොර මුරකරුවා බව. දැන් රනිල් වික්‍රමසිංහ විසින් මෙම ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් තහවුරු කොට තිබෙනවා ඔහු ප්‍රජාතන්ත්‍රවාදී හොරමුරකරුව බව. රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රවේශ බවට පත් වී තිබෙන්නේ, ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම පිළිබඳ ප්‍රවේශ බවට පත් වී තිබෙන්නේ, තමන්ට අවාසහගත තත්ත්වයක් ව්‍යවස්ථාව උල්ලංඝනය හරහා සිදු වෙනවා නම් තමන්ට අවාසි වෙනකොට ව්‍යවස්ථාව රකින්න, ව්‍යවස්ථාව උල්ලංඝනය වීම තමන්ට වාසිසහගත තත්ත්වයක් ඇති වෙනවා නම් වාසිය වෙනුවෙන් ව්‍යවස්ථාව කඩන්න. එනිසා රනිල් වික්‍රමසිංහ අවාසි තත්ත්වයන් ඇතුළේ ව්‍යවස්ථාව රකින්න, වාසි තත්ත්වයන් ඇතුළේ ව්‍යවස්ථාව කඩන්න සැදී පැහැදින නායකයෙක්. ඒ ප්‍රජාතන්ත්‍රවාද නෙවෙයි, ඒ ව්‍යවස්ථාවට ගරු කිරීම නෙවෙයි, ඒ අන්කවරක්වත් නෙවෙයි, බහුබූත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කතාවක් විතරයි. එනිසා රනිල් වික්‍රමසිංහ බහුබූත ප්‍රජාතන්ත්‍රවාදී, තමන්ට අවාසි වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යවස්ථාව රකින්න කෑ ගහන, තමන්ට වාසිසහගත තත්ත්වයන් ඉදී ව්‍යවස්ථාවත් ප්‍රජාතන්ත්‍රවාදයත් උල්ලංඝනය කරන්න සැදී පැහැදිලි වෙන නායකයෙක්. ඒ තමයි මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන්වීම හරහා පෙන්නුම් කරලා තිබෙන්නේ. මේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න උත්සාහ කරේ ස්ථාවර නියෝග අත්තිතුවල රනිල් වික්‍රමසිංහ. ස්ථාවර නියෝග 90 මේ යෝජනාවට දින 5 ගත වෙන්නේ. යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගත හැකි වන්නේ ලබන සති සන්දාගෙන් පසු. හැබැයි පක්ෂනායක රැස්වීමේදී ආණ්ඩු පක්ෂ හැර ඉතුරු සියලු දේශපාලන ව්‍යාපාර පක්ෂ පාර්ලිමේන්තු නියෝජනය කරන විරුද්ධත්වය ප්‍රකාශ කරා අද මෙම යෝජනා පාර්ලිමේන්තුව ගන්න ගැන. නමුත් ආණ්ඩුව හිතුවක්කාරි තක්කඩි වමනා වෙනුවෙන් අද මෙම යෝජනාව පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළත් කරා. ඊ අහවස 2:30ට පක්ෂනායක රැස්වීමක් ඇඳවා ආණ්ඩුවෙන් ක්‍රියලු ප්‍රකාශයක් කරනවා අද දින ජාතික ආණ්ඩුවක් හදන බව. පාර්ලිමේන්තුවට කියන ඊ අහවස 2:30ට අද උදේ 10:30ට ජාතික ආණ්ඩුවක් හදනවා කියන. ඒ වෙලාවේදී අපි එකක් විමසා සිටියා. ඔබට මතකයි මීට පෙර ජාතික ආණ්ඩුව හදපු අවස්ථාවේදී අවුරුදු දෙකකට ජාතික ආණ්ඩුව පිළිබඳ කිව්සුමකට එළමුණා කියලා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කිව්වා. ඒ වගේම එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විශ්ව වර්ණපාල කතානායකවරයාට ලිඛිතව දැනුම් දී තිබුණා එක්සත් ජාතික පක්ෂ සමග එකතු වී ජාතික ආණ්ඩුවක් හදන බව.
අපි ඒ පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයාගේ විමසා සිටියා. එක්සත් ජාතික පක්ෂය සමග තව කවුද ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් එකතු වෙන්නේ කියලා. මොකද මේ යෝජනාවේ තියෙන මොකක්ද? පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ඇති පක්ෂය වශයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් ජාතික ආණ්ඩුව පිහිටුවා ඇති බැවින් දැන් අපි දැනගන්න ඕන එක්සත් ජාතික පක්ෂෙන් ජාතික ආණ්ඩුවේ හවුල්කරුවන් කවුද? මීට පෙර කතානායකවරයාට නිල වශයෙන් දැනුම් දී තිබුණා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ආණ්ඩුවට ඇතුළු වෙන බව. ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙනකොට මහින්ද අමරවීර එවන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ඔහු කතානායකවරයාට ලිඛිතව දැනුම් දුන්න එදා කුමන්ත්‍රණ දවසේ ඔවුන් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙන බව. හැබැයි දැන් මේ ජාතික ආණ්ඩුවට හවුල් වී තිබෙන්නේ කවුද කියන එක පිළිබඳව පාර්ලිමේන්තුවට හෝ කතානායකවරයාට කරුණු ඉදිරිපත් කළා නැහැ. පක්ෂ නායක රැස්වීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රකාශයට පත් කරා ඔවුන් ජාතික ආණ්ඩුවේ හවුල්කරුවන් නොවන බව. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශයට පත් කරා ඔවුන් ජාතික ආණ්ඩුවේ හවුල්කරුවන් නොවන බව සුමන්දිර මාධ්‍ය පක්ෂ නායක රැස්වීමේදී කිව්වා. EPDP සංවිධානය නියෝජනය කරන පක්ෂ නියෝජනය කරන ඩග්ලස් සේවානන්ද මහත්මයා කිව්වා ඔවුන් ජාතික ආණ්ඩුවේ කොටස් කරුවන් නොවන බව. ජනතා විමුක්ති පෙරමුණ අපි ප්‍රකාශ කරා අපි කිසිසේත්ම මේ ජාතික ආණ්ඩුවේ කොටස් කරුවන් නොවන බව. එනම් පාර්ලිමේන්තු නියෝජනය කරන පක්ෂ දෙකයි ඉතුරු වෙන්නේ ජාතික ආණ්ඩුවට. එක්සත් ජාතික පක්ෂය මුස්ලිම් කොංග්‍රසයේ වෙනම තරඟ වැදී මන්ත්‍රීවරයෙක් ඉන්නවා. අන්නේ තනි මන්ත්‍රීවරයෙක් එකතු කරගෙන තමයි මේ ජාතික ආණ්ඩුව හදන්නේ. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? එක්සත් ජාතික පක්ෂය තනි මන්ත්‍රීවරයෙකුත් එකතු කරගෙන තමයි මේ ජාතික ආණ්ඩුව හදන්නේ. හැබැයි දැන් ඒක තියෙන ආණ්ඩුව. ඒක අලුත් ආණ්ඩුවක් නෙවෙයි. එක්සත් ජාතික මේ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයා තමයි මුස්ලිම් කොංග්‍රස් හැටියට තරඟ වැදලා පාර්ලිමේන්තුවට ආවේ අලි සහිර් මවුලා. ඔහු දැනටමත් එමැතිවරේ. ඔහු සමාජ බලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරේ. දැනටමත් ඔහු අමාත්‍ය ධුරයක් නියෝජනය කරමින්. දැනටමත් අමාත්‍ය ධුර නියෝජනය කරමින් දැනටමත් මුස්ලිම් කොංග්‍රස් ආණ්ඩුවේ ඉන්න ගමන් මුස්ලිම් කොංග්‍රස් තනි මන්ත්‍රීවරයෙක් එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් ගොඩනැගුවායයි කියලා ප්‍රකාශ කරලා තිබෙනවා. දැන් මේ යෝජනාව ජාතික ආණ්ඩුව හදලා මේ යෝජනාවේ අරමුණ බවට පත් වී තිබෙන කුමක්? රනිල් වික්‍රමසිංහ කියන පාර්ලිමේන්තුවට ආණ්ඩු ක්‍රමවස්ථාවේ 46-4 ව්‍යවස්ථාව ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 48 දක්වා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 45 දක්වා පැටි කර ගන්නවා. දැන් විවස්ථාව අනුව තනි ආණ්ඩුවකට ලබාගත හැකි උපරිම අමාත්‍ය දුර සංඛ්‍යාව 30යි. නියෝජ්‍ය රස රාජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 40යි. දැන් තනි මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයට එකතු කරගනිමින් ඔහු ප්‍රකාශ කරනවා අමාත්‍ය දුර සංඛ්‍යාව 18කින් වැඩි කරන්න. නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍ය සංඛ්‍යාව 5කින් වැඩි කරන්න. තනි මන්ත්‍රීවරේ දැනටමත් ඔහු අමාත්‍ය දුරයක් දරන වේලාවකදී එකතු වුණාම අමාත්‍ය දුර සංඛ්‍යාව 48 කරගන්නේ කොහොමද? ඒ නිසා මෙයන් කවරක්වත් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ නැවත නැවත විවස්ථාවේ හිල් හොයන තත්ත්වයක් තමයි මේ මතුවී තිබෙන්නේ. ඉලගවුන් ඉදිරිපත් කරන ස්වාධීන කණ්ඩායමක් වෙනවලු. එක්සත් ජනතා නිදහස් සන්ධානය මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එක්ක හිටපු යම් මන්ත්‍රීවරු කණ්ඩායමක් ස්වාධීන ලෙස මෙහි පංගු කරුවන් වෙනවලු. නව පාර්ලිමේන්තුවේ පහුගිය කාලේ පුරාවටම පැන නැගුණු ප්‍රශ්නේ තමයි කතානායකවරු ඇදිලා තිබෙන රීතීන් ස්ථාවර නියෝග අනුව කතානායකවරු ඇදිලා තිබෙන නියෝග තමයි පාර්ලිමේන්තුවේ නියෝග කරන පක්ෂ 6යි. ඒ අනුව තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටසක් ආණ්ඩුවේ හිටපු අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂ නායක ධුරය හිමි වුණේ. දැන් එනම් මේ ස්වාධීන කණ්ඩායම කිසිසේත්ම පාර්ලිමේන්තුවේ පිළිගත් පක්ෂයක් නෙවෙයි. ඉතින් ඒ කිසිසේත්ම ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාවට වළංගු වෙන සාධකයක් නෙවෙයි. දැන් මේ ස්වාධීන කණ්ඩායම කවුද වුන් කියන පරිදි ඔක්තෝබර් මාසේ 26 වෙනිදා කුමන්ත්‍රණය දියත් කරන්න කුමන්ත්‍රණ ආණ්ඩුවේ අමත ධූර දරපු කුමන්ත්‍රණ ආණ්ඩුවේ ආණ්ඩුව ආරක්ෂා වෙනුවෙන් පෙනී හිටපු කණ්ඩායම ඒ කණ්ඩායමේ පිරිසක් තමයි
රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍රවාදයට දැන් එකතු වෙන්නද? මොන දේශපාලනද තිබෙන රටේ? එදා කුමන්ත්‍රණය වෙනුවෙන් පෙනී හිටපු කණ්ඩායම අද රනිල් වික්‍රමසිංහට පෙනී හිටින්න දෙනවා ජාතික ආණ්ඩුවක් හදන්න. ඒ නිසා මේ වගේ පෙන්නු කරන මේ දේශපාලන පක්ෂත් මේ නායකයෝ කවර වර්ගයේ බැහැරුම් ප්‍රතිපත්තියක් නැති බලය වෙනින් ඕනෑම කෑතර මජර ක්‍රියාවකට අවතීර්ණ වෙන්න පුළුවන් නායකයෝ බව රනිල් වික්‍රමසිංහ ඔප්පු කරලා තිබෙනවා. එදා තමන්ගේ ආණ්ඩුව පැහැරගන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඔඩොක්කුවට ගිහිල්ලා මහින්ද රාජපක්ෂගේ අග්‍රාමාත්‍ය ධුරය යටතේ කැබිනට් මණ්ඩලේ වාඩි වෙච්ච අය අද රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලේ වාඩි වෙන්නේ. මොකද මේ වෙලා තිබෙන්නේ? මේ දේශපාලන මෛත්‍රීට මහින්දට රනිල්ට දේශපාලන කිසිදු සදාචාරාත්මක සීමාවන් ආරක්ෂා කරන නායක නොවන බව තමයි ඔප්පු කරමින් තිබෙන්නේ. එනිසා මේ ජාතික ආණ්ඩු යෝජනාව පරාජයට පත් කළ යුතු තිබෙනවා. මේ අරමුණ තිබෙනාන කවරක්වත් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වී තිබෙනු එක්සත් ජාතික පක්ෂ ඉහළ නායකින් විශාල ප්‍රමාණයක හොරකම් කර බව පහළ සමාජිකයන් දන්නවා. එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු රස්සා බෙදාගත්තු හැටි පහළ මන්ත්‍රීවරු දන්නවා. මලික් සමරවික්‍රමගේ අමාත්‍යංශයෙන් වාහන පර්මිට් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ මොහොතේදී බෙදාහැරපු විදිය පහළ මන්ත්‍රීවරු දන්නවා. එනිසාද පහළ මන්ත්‍රීවරුන්ගේ උගුලට අහුවෙලා ඉන්න මේ නායකයෝ උන් හොරකම් කර බව උන් දන්නවා. උන් මහජනක දේපල නාස්ති කර බව උන් දන්නවා. රැකියා බෙදීමේදී තාම තමන්ගේ හිතවාදින්න පමණක් රස්සා දෙන බව උන් දන්නවා. ඒ නිසාද රනිල් වික්‍රමසිංහ පහළ සමාජිකයන්ගේ තෙරපුමට යටත් වෙච්ච නායකයෝ. නායකත්ව දරන්න බෑ එහෙම. හොරෙකුට නායකත්ව දරන්න බෑ. විනය කඩනමින්ට නායකත්වය දරන්න බෑ. තමන්ගේ සමාජිකයන් සතුටු කරමින්. එනිසා රනිල් වික්‍රමසිංහ තමන්ගේ පක්ෂ ගෝල බලයෙන් තමන් හොරකම් කරා හා සමාන ලෙස තමන් සහ තමන්ගේ වටේ ඉන්න නඩේ මහජනක දේපල නාස්ති කරන හා සමාන ලෙස අයත් නාස්ති කරලා ගැනීම සඳහා තමයි මේ අමාත්‍ය ධුර 18ක් වැඩි කරගෙන ඉන්න සඳහා මේ යෝජනාව ඉදිරිපත් කළා තිබෙන්නේ. එනිසා මේ යෝජනාවේ හරය ගත්තොත් පොදුජනයාගේ මුදල් හොරකම් කරන්න, පොදුජනයාගේ මුදල් නාස්ති කරන්න, පොදුජනයාගේ මුදල් වලින් වරදාන වරප්‍රසාද භුක්ති විඳ ගැනීම සඳහා අලුතින් නඩයක් පත් කර ගැනීම තමයි රනිල් වික්‍රමසිංහ මේ අභිප්‍රාය බවට පත් වී තිබෙන්නේ. මේ අභිප්‍රාය පරාජයට පත් කළ යුතුයි. අද යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනෙන්න නියමිතව තිබුණා. අපි පැහැදිලිව ප්‍රකාශ කරා අද මේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනෙන්න නම් පරාද කරන්න සූදානම් බව. නමුත් తాවකාලිකව අද ගෙනෙන්න නැතුව එක අකුලගෙන තිබෙනවා. හැබැයි ආයු සහයත්ම ලබන සතියේ මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. අපි කියන්නේ తాවකාලික අකුලා ගැනීම නෙවෙයි. తాවකාලික අද විවාදයට ගන්න නැතුව ලබන සතියේ විවාදයට ගැනීම පිළිබඳ ප්‍රශ්න නෙවෙයි අපිට තිබෙන්නේ. මේ කිසිසේත්ම විවාද කොට සම්මත කිරීමට ඉඩකඩ අවස්ථාව ලබා නොදී යුතු තිබෙනවා. එනිසා මෛත්‍රීපාල සිරිසේන තමන් වටේ ඉන්න කණ්ඩායම ආරක්ෂා කරගන්න සමත් වෙන ඕනෝ ජනාධිපතිවරේ. මහින්ද රාජපක්ෂ තමන් වටේ ඉන්න දේශප්‍රේමී නඩේ ආරක්ෂා කරගන්න සමත් වෙන්න ඕනෝ. එහෙම සමත් වෙනවා නම් රනිල් වික්‍රමසිංහලාට මේ ජනතා දෝහ යෝජනාව සම්මත කරගන්න බෑ. මේ යෝජනාව පාර්ලිමේන්තුව සම්මත කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මෛත්‍රීගේ කණ්ඩායමෙන් කොටසක් හෝ මහින්දගේ කණ්ඩායමෙන් කොටසක් හෝ සහය දීමෙන් පමණයි. ඒ නිසා මේ නායකයන්ට එක්සත් ජාතික පක්ෂයට තමන්ගේ කණ්ඩායම මෙහෙව ගන්න බෑ රනිල් වික්‍රමසිංහට. මහින්ද රාජපක්ෂට තමන්ගේ කණ්ඩායම මෙහෙව ගන්න බැරි නම් මෛත්‍රීපාලට තමන්ගේ කණ්ඩායම මෙහෙව ගන්න බැරි නම් මේ පෙන්නු කරන්න අන් කවරක්වත් වෙයි මේ නායකයින් තමගේ හොරකම් නාස්තිය බලය වෙනුවෙන් එම මන්ත්‍රීවරුන්ගේ අත්අඩංගුවට පත්වෙච්ච නායකයන් බවට පත්වෙච්ච බව පමණයි. ඉතින් මෛත්‍රීපාල මහින්ද රාජපක්ෂ තමගේ මන්ත්‍රීවරු සංඛ්‍යාව ආරක්ෂා කරගැනීම පිළිබඳව වගකීමක් සහතිකක් මේ රට ප්‍රකාශ කළ යුතුයි. එසේ වනවා නම් මේ ලබන සතියේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුවේ මේ යෝජනා සම්මත කරගත්තත් මා දැක්කා පහුගිය නිදහස් උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එය ජාතික ප්‍රකාශයක් වෙනු ඔබ්බට ගිහිල්ලා දේශපාලන ප්‍රකාශයක් බවට පත් කරා. ඒ දේශපාලන ප්‍රකාශයේදී ඔහු කිව්වා ජාතික ආණ්ඩුවක් හදනවාට ඔහු විරුද්ධ බව.
ද මෛත්‍රපාල සිරිසේන මහත්තගේ බොහෝ වැකි බොහෝ කතා කම් පිරෙන්න මේ රටේ ජනතාව අහලා තිබෙනවා. හැබැයි ඔහුගේ කතා සහ ඔහුගේ භාවිතාවන් අතර විශාල පරස්පරයක් මතුවී තිබෙනවා. ඔහු කියන එකයි ඔහු කරන එකයි පරස්පරතාවයක් මතුවී තිබෙනවා. ඊයේ පාර්ලිමේන්තුවේ නැවිලා කරපු ප්‍රකාශය පිළිබඳව අද කතානායකවරයා පිළිතුරු ලබා දී තිබුණා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා කරන ලද ප්‍රකාශය සාවද්දී බව. එනිසා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දැන් අවස්ථාවක් තිබෙනවා. කවර වර්ගයේ ආණ්ඩුවක් හැදුවත් අමාත්‍ය ධූර නම් කොට අමාත්‍යංශ නම් කොට ඒ ලබා දී යුතුවන්නේ ජනාධිපතිවරයා විසින්. එනිසා අමාත්‍යවරයා පත් කරන්නේ ජනාධිපතිවරයා විසින්. එනිසා මේ ව්‍යවස්ථාවේ හිල් හොයමින් ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිමින් මහජනගේ දේපොළ හොරකම් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ තමගේ බලවමනා වෙන මහජනගේ පොදු දේපළ විනාශ කිරීම සඳහා ධර්මයේ ප්‍රයත්නය පරාජය පත් කළ හැකිව තිබුණා. පාර්ලිමේන්තුවේ සම්මත වුණා ජනාධිපතිවරයාට. එනිසා ජනාධිපතිවරයාගේ වගකීමක් තිබෙනවා මෙවැනි වර්ගී කණ්ඩායම් වලට අමාත්‍ය ධූර ලබා නොදී සිටීම. මොකද ඔහු ජාතික කාණ්ඩයට විරුද්ධව ප්‍රකාශන පත් කළ තිබී ඒ නිසා රනිල් වික්‍රමසිංහ තමගේ බලය වෙනුවෙන් පොදු ජනයාගේ දේපළ ප්‍රජාතන්ත්‍රවාදය විවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන හදන මේ ප්‍රයත්නය පරාජයට පත් කළ යුතුයි. එනිසා අපි අදහස වන්නේ මේ අද පාර්ලිමේන්තුව අකුලගෙන නතර වීමකින් තොරව මේ මුළුමනින්ම පාර්ලිමේන්තු නියෝජන න්‍යාය පත්‍රයෙන් ඉල්ලාස් කරගත යුතු කියන යෝජනාව තමයි අපිට ඉදිරිපත් කරලා තිබෙන්නේ.